my travel party YouTube channel. පහතින් දැක්වෙන්නේ ජාල සිට වේලංකන්නි මෑණියන්ගේ පුදබිම වෙත යන්නා වූ ගමන් මාර්ගයයි. Hello everyone, I'm meeting other travel party. ඇවිල්ලා තියෙන්නේ ඔයාලත් එක්ක කලින් community post එකකින් මම මගේ අදහස් ෂෙයා කරා වේලංකන්නි පල්ලිය ගැන. ඉතින් ඒකට ලැබිච්ච හොඳ ප්‍රතිචාර හින්දා මට හිතුණා මේ පල්ලියේ තියෙන ඉතිහාසය වගේම දැන් තියෙන පසුබිම ගැන ඔයාලත් එක්ක කරුණු බෙදා ගන්න ඕනේ කියලා. ඉතින් අද travel පොඩ්ඩිගේ නැවතුම් පළවෙනි වේලංකන්නි පල්ලිය. ඉතින් එන්න දැන් මාත් එක්ක වේලංකන්නි පල්ලියේ තියෙන ලස්සන තැන් සියසිමු දැක ගන්න. එහෙනම් දිගටම skip නොකර ඉන්න මෙම පල්ලිය පිහිටා තිබෙන්නේ හලාවත පදවිය වයික්කාල මීසමේ සාලියංකුළම නැමැති ග්‍රාමයේ. ඔයාලට දැන් මේ පේන ප්‍රදේශය සම්පූර්ණයෙන්ම මුහුදට යට වුණු ප්‍රදේශයක්. ක්‍රිස්තු වර්ෂ 1987 පසුව තමා මෙම ස්ථානය මුහුදින් ගොඩවීම පටන් ගැනින්නේ. ක්‍රිස්තු වර්ෂ 1987 දී මෙම භූමියේදී වේලංකන්නි මෑණියන්ගේ පිරිමියක් ස්ථාපනය වෙනවා. මෙම පිළිරුව ස්ථාපනය කරත් මුහුද කාදණයට ලක්වීම නිසා එවකට මීසම්භාරව සිටි පියතුමා මෙම පිළිරුව අභියස යාඥා කොට එතනින් ගොස් ඇත්තේ ඉතිරි සියල්ල වේලංකන්නි මෑණියන්ගේ බාරයේ තබා. ඉන් දවස් 3කට පසු හාස්කමක් ලෙස මුහුද ගොඩවීම සිදු වී තිබෙනවා. කෙමින් කෙමින් එදා මෙදා තුර මේ පුදබිම වේලංකන්නි මෑණියන්ගේ හාස්කම් සපිරි දේවස්ථානයේ සියලු ආගමිකයන්ගේ ඇදහීමට පාත්‍ර වී තිබෙනවා. මෙම පල්ලිය කිරිපල්ලි යන අනුවර්ත නාමයෙන්ද හඳුන්වනු ලබනවා. මෙම පල්ලියට පැමිණ තම බාරහාර ඉෂ්ට වූ පුද්ගලයින් කිරි සහිත ආහාර බෙදා දීම නිසා තමයි මෙම නම පටබැඳී තිබෙන්නේ. බොහෝ සෙයින් විදේශගත වීම, දරුපල බලාපොරොත්තු වීම වගේම ලෙඩ රෝග වලින් පෙළෙන පුද්ගලයින් සඳහා විශේෂාකාරයෙන් පිහිටවන පුදබිමකි. ඒ වගේම විශේෂ කාරණාවන තමන්ගේ ඉල්ලීම් ඉටු වූ ජනතාව දිනකට ලියුම් සිය ගණනක් මෙම පල්ලිය වෙත තමන්ගේ ඉල්ලීම් ඉෂ්ට වූ බවට ලියා එවීම වගේම මෙම පුදබිමට බෞද්ධ, මුස්ලිම්, හින්දු හැම භක්තිකයෙක්ගේම ඉල්ලීම් ඉටු කර දෙන අතර කිසි දෙන කිසිවෙකු හිස්සති මේ වේලංකන්නි මෑණියන් යවා නැත. වේලංකන්නි මෑණියන් වෙනුවෙන් ඔප්පු කරපු විශේෂ යදුමක් මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඒකත් මතක ඇතුව බලන්න කියලා ආදරෙන් ඔයාලට මතක් කරනවා. ට්‍රැවල් පොඩ්ඩි ඔයාලගෙන් ඉල්ලන එකම දේ සියසින් දැක මනසින් විඳ හදවතේ මතක ඉතුරු කොට අනාගත පරපුරට මේ ලස්සන පරිසරය දායාද කරන්න කියලා. තවත් ලස්සන තැනක ඔයාලව අතරමං කරනකම් පරිස්සමෙන් ඉන්න. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මොකද ඊළඟ නැවතුම ඔයාගේ ජීවිතේ වෙනස් කරන නැවතුම වෙන්න පුළුවන් නිසා. Thanks for watching. එහෙනම් අපේ සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. බෙල් බටන් එක හැපත තියෙන ඕල් බටන් එක ක්ලික් කරන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු තැනින් ඔයාලට නැරඹීමේ හැකියාව තියෙනවා.